අපේ රටේ දේශපාලන ගමනේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ දවැන්තම දේශපාලන විප්ලවයට උර දුන් 27,71,980ක් වූ සමගි ජන බලවේගයට ශක්තිය ලබා දුන්නු සියලුම ඡන්දදායකින්ට අපගේ හදපිරි ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම ඒ තුලින් පාර්ලිමේන්තු ආසන 54ක් දිනා දුන් අපේ ආදරණීය සමාජික සමාජිකාවන්ට පාක්ෂික පාක්ෂිකාවන්ට 27,71,980ටම අපගේ ස්තුතිය ප්‍රණාමය හදපිරි ගෞරවය පුද කරමින් අද දින මේ ලැබුණු වරමත් සමග අපේ රටේ ඉතිහාසයේ දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විප්ලවය ආරම්භ කරයි කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. ඒ වගේම පෞද්ගලිකව කොළඹ දිස්ත්‍රික්කයේ අප වෙත 387,145ක් වර්ම ලබා දුන්නා, ශක්තිය ලබා දුන්නා. ඒ වගේම 305,744ක් මනාප මා වෙත ලබා දුන්නා 78.97%. ඒ සෑම සියලු දෙනාටත් මගේ හෘදයාංගම ස්තුතිය මම මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. බොහොම අමාරු ගමනක් අපි ක්‍රියාත්මක කරේ. අපේ බලවේගය ස්ථාපනය කරලා මාසයකුත් දින කීපයක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒ වගේම තවත් මාස ගණනාවක් ලොක්ඩවුන් එක ෂට්ඩවුන් එක නිසා අපි නිවෙස්වලට සීමා වෙලා සිටියේ. හරියාකාර කාර්යාලයක් ලබා නොතිබුණු පක්ෂයක් බලවේගයක් යටිතල පහසුකම් නොතිබුණු බලවේගයක් නමුත් අපි ඔප්පු කරලා පෙන්නුවා මුදල් ගොඩනැගිලි සම්පත නෙවෙයි වැදගත් වන්නේ ජනතා සම්පත. ඒ නිසා මේ රටේ ගම නගරය කුඩා ගම කුඩා නගරය උපනගර නියෝජනය කරමින් අප කෙරෙහි විශ්වාසය තබපු ඒ සියලු දෙනාගේම විප්ලවයයි සමගි ජන බලවේගයේ සද් ජාතිකත්වයේ කියන විප්ලවය. විවිධ දුක්ඛම් කටළු බාධක ගැරහීම් ඊර්ෂ්‍යා කුහකකම් ඒ ක්‍රියාවන් තුළ වටකරලම ගල් ගසද්දී අපිට පුළුවන් වුණා ශක්තිමත් ගමනක් ආරම්භ කරන්න. මම මුළු රටම කියන්න කැමති මේක තමයි අපේ රටේ තිබෙන එකම දේශපාලන විකල්පය. ඒ වගේම මේ බලවේගය තමයි ඉදිරියේදී රටේ වගකීම බාරගන්න ජනතා බලවේගය. විශේෂයෙන්ම මම කියන්න කැමති මේ බලවේගයේ ගොඩනැගුණේ කෙටි කාලයක් තුල තමුන්හන්සලා දන්නවා බොරු කතා කට කතා මුසාවාද ඒ සියල්ලක්ම ක්‍රියාත්මක වුණු මොහොතක අපිට පුළුවන්කම ලැබුණා අසත්‍යය පරාජය කරලා සත්‍යය ජයග්‍රහණය කරන්න. එක වෙලාවක කිව්වා අපිට ලියාපදිංචියක් නැහැ කියලා. තව වෙලාවක කිව්වා නාම යෝජනා බාරගන්නේ නැති කියලා. ප්‍රතික්ෂේප වෙනවා. මේ වගේ විවිධ ගැරහිලි වලට අපිව ලක් වුණා. නමුත් මේ ඉතිහාසයේ කෙටිම කාලයක් තුල ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ කෙටිම කාලයක් තුල මේ තරම් මහා ජන බලවේගයක් ගොඩනැගුණු එකම දේශපාලන බලවේගය අපේ සමගි ජන බලවේගය. ඉතිහාසයේ දිහා බැලුවොත් බණ්ඩාරනායක මැතිතුමාගේ ඒ ගමන හෝ වේවා ඒකට මම හිතන්නේ වසර 4ක් ගත වුණා. ඒ වගේම පොහොට්ටුවටත් පළාත් පාලන මැතිවරණ වලට සංවිධානය වෙන්නට වසර 2ක් පමණ ගත වුණා. ආණ්ඩු බලය ලබා ගන්නට වසර 4ක් ගත වුණා. නමුත් අපේ දේශපාලන බලවේගයේ මාස කිහිපයක් ඇතුළත මාස සුළු ප්‍රමාණයක් ඇතුළත වශයෙන් ওই කොරෝනා කාලය ගණන් ගත්තොත් ඇත්තටම මාස 1මාරක් 2ක් ඇතුළත මේ තරම් සුවිශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තු කිසිම දේශපාලන බලවේගයක් අපේ රටේ මෙතෙක් කල බිහි වෙලා නැහැ. ඒ නිසා අපි ඊට බොහොම සුබවාදී අනාගතයක් තිබෙනවා. ඒ අනාගතය තුළ අපි අදහස් කරනවා රටේ සියලුම දේශපාලන බලමුළු ගොනු කරගෙන සියලුම ජන කොට්ටාසයන් ඒකරාශී කරගෙන සත් ජාතිකත්ව ප්‍රතිපත්තිය තුළ ශක්තිමත් ගමනක් ඉදිරියට ක්‍රියාත්මක කරන්න. මතක තියාගන්න මේ දේශපාලන බලවේගය මම නැවත නැවතත් කියනවා
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනාවක් සහිතව ක්‍රියාත්මක වුණු පක්ෂයක් බලවේගයක් මේක අපි හිතු මතයට හදපු එකක් නෙවෙයි නමුත් කනගාටුවට කාරණා වන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම උන්න වෙන්න කියලා ඒ සිදුණු ඛේදනීය తත්වය ඒ ඛේදනීය తත්වේ ඵල විපාක අද මුක්තිනිනවයි කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි විශේෂයෙන්ම මම කියන්න කැමතියි මේ අවස්ථාවේ යමෙක් සඳහන් කරන්නට පුළුවන් ආණ්ඩු පාර්ශවයේ ලබා තිබෙන ඒ ඉහළ සමහරෙක් අදහස් කරන්නට පුළුවන් දේශපාලන ගමන තුළ අපේ ප්‍රතිපක්ෂය කියන්නේ රටේ ජයග්‍රහණය කරපු පාර්ශවය විශාල मंत्री संख्या क्लबलो एक अभियोगात्मक मंगयाट दिदास दहे पगत्नु मतिवर्ण प्रतिपल बलांड ईट वसर की बेकट पशु इक हतल सतरकट वेडि प्रमाण मंत्री संख्या ये रजया बहुम केटी काल्याल वसर हतरक पहाकणि काल्याल पशु बैमट लक्ना पराजय लक्ना इनिसा अपिट इतामत्म ශක්තිමත් විශ්වාසයක් තිබෙනවා සද් ජාතිකත්වයේ තුල අපිට බොහොම ප්‍රගතිශීලී දැවැන්ත දේශපාලන ගමනක් ජනතාවාදී ගමනක් යන්නට අපට ඊට ප්‍රස්තාව සැලසෙනවා ඉදිරි කාලවකවානු තුලදී සෑම දේශපාලන අභියෝගයක් පළාත් සභා මැතිවරණ හෝ වේවා පළාත් පාර්ලිමේන්තු මැතිවරණ හෝ වේවා ඒ හැම අභියෝගයකටම අපි දැවැන්ත ශක්තියක් යොදලා ඒ සියල්ලකටම මුහුණ දෙන්නට අපි සූදානම් කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි ඒ වගේම අපි රටේ තිබෙන එකම දේශපාලන විකල්පය මේ ආණ්ඩුවට තියෙන එකම විකල්පය හැටියට මම කියන්න කැමතියි අපි පොදු ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන්නට අනිවාර්යෙන්ම සැදී පැහැදී සිටිනවා අපි බොහොම ප්‍රගතිශීලී ගමනක් අපි යන්නේ ඒ ගමන තුල ධනාත්මක ගුණාත්මක හරාත්මක දේවල් වලට සහයෝගය ලබා දෙන්නට රටටත් ජනතාවටත් ඍණාත්මක අගතියක් සිදු වෙනවා අවාසි දේවල් වලට තද බල ලෙස විරුද්ධ වන්නට ඒ ශක්තිමත් දේශපාලන ක්‍රමවේදය අපි අනුගමනය කරන්නට බලාපොරොත්තු වෙනවා අපේ එකම අරමුණ ජනතා ජයග්‍රහණය කරවීම අපේ එකම ගමන සද් ජාතිකත්ව ප්‍රතිපත්ති තුලින් ඉදිරියට යෑම ඒ වැඩපිළිවෙල තුල අපි මේ රටේ ජනතා ස්වෛරීත්වයට ජනතා පරමාධිපත්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ආරක්ෂා කරන්නට ඒ වගේම රටතුල යහභාවය සාධාරණත්වය ස්වාධීනත්වය අපක්ෂපාතීත්වය සුදුසුසාට සුදුසුතන ලබා දීම ඒ වගේම ජනතා අයිති ආර්ථික සමාජීය දේශපාලන සංස්කෘතික ආගමික ඒ අයිතින් සියල්ලක්ම සුරක්ෂා කරන්නට වගකීමෙන් කටයුතු කරන විපක්ෂයක් හැටියට අපි අපේ ගමන ඉදිරියට ගෙන යනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි අපි ඔප්පු කරලා තිබෙනවා බලවේගයක් හැටියට අපි ගොඩනැගිලි වලට වායු සමීකරණය කරපු කාමර වලට සීමා වෙලා නැහැ. ඒට සීමා වුණු දේශපාලන ගමනක් දේශපාලන පක්ෂයක් නෙවෙයි. අපි මහ පොළොවේ පොළොවට පය ගහලා අඩිය තියලා ඉදිරියට යන දේශපාලන ගමන. ජනතාවගේ සිතුම් පැතුම් අභිලාෂයන් අවබෝධ කරගෙන රටේ උන්නතිය තකා ඉදිරියට යන ගමන. ඒ නිසා මේ අලුත් ගමන විප්ලවීය ගමනක්, ආකර්ෂණීය ගමනක්, වැඩපිළිවෙලක් සහිත ගමනක්, ප්‍රතිපත්තිගරුක ගමනක්. ඒ ගමන අපි අනිවාර්යෙන්ම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරනවා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම මතක් කරන්නට කැමතියි අපේ දේශපාලන ගමන අමාරුවෙන් ක්‍රියාත්මක වුණා අමාරුවෙන් ආරම්භ කරපු ගමනක් අපිට වට කරලා ගැහුවා නමුත් කොච්චර ගැහුවත් ජනතාව අපිත් සමග සිටියා අපිට දැවැන්ත ශක්තියක් ලබා දුන්නා ඒ නිසා අපි බොහොම ප්‍රබෝධමත් දේශපාලන ගමනක් ක්‍රියාත්මක කරන්නේ බොහොම ජව සම්පන්න ගමනක් පූර්ණ විශ්වාසයක් තිබෙනවා ඊළඟ ආණ්ඩුව පිහිටුවීමේ එකම විකල්පය තිබෙන්නේ අප සතුවයි. ඒ නිසා ගැරහුම් බාධා අභියෝග ඊර්ෂ්‍යාකාරී ක්‍රියාවන් කුහකකම් මැද්දේ මේ රටේ අහිංසක ජනතාව අපිට ජයග්‍රහණය ලබා දුන්නා. ජනතාව අපිව සොයාගෙන ආවා. ජනතාව අපිට හයිය ලබා දුන්නා. ඒ නිසා මේ ජනතාවට අපි ලබා දෙන පණිවිඩය තමයි අපි ශක්ති සම්පන්නව ඉතාමත්ම ධනාත්මකව මේ රටේ ජනතා අයිතීන් සුරක්ෂා කරන්නට විපක්ෂයක් හැටියට කළ යුතු ඉහළම කැපකිරීම කරන්නට
අපි කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. එනිසා මේ දුරකථනයේ ලාංඡනයේ සමග ජන බලවේගයේ අපි සද් ජාතිකත්ව ප්‍රතිපත්තිය තුලින් මේ ඉදිරියට ආපු ගමන කටුක ගමනක්. නමුත් මේ කටුක ගමනේ ප්‍රතිඵල පිළිබඳව අපි තාමත් සතුටු වෙනවා. රටේ ජනතාවට බොහොම පැහැදිලිවම කියන්නට කැමතියි අපි ජනතාවත් සමග එකට හිටගෙන එකට අත්වැල් බැඳගෙන ජනතා අභිලාෂයන් සාක්ෂාත් කිරීම උදෙසා අපි පිරිසිදු පවිත්‍ර ගමනක් යන්නට සූදානම් වෙනවා. ඒ පිරිසිදු පවිත්‍ර ගමන තුළ අපට තිබෙන්නේ එකම එක අරමුණයි. ඒ අරමුණ රට ගොඩනගන රට ශක්තිමත් කරන ජනතාවාදී ප්‍රගතිශීලී ගමන. ශ්‍රී ලාංකේය ජන ප්‍රජාවට මම කියන්නට කැමතියි නිරතුරුවම අපි පොදු ජනතාවගේ හඬ නියෝජනය කරන එකම දේශපාලන ප්‍රවාහය බවට පත් වෙලා මේ රට සාමකාමී ඒකීය ස්වෛරී ජාතික ආරක්ෂාව සුරක්ෂා කරන ශක්ති සම්පන්න මාතෘභූමියක් බවට අපි පත් කරනවා. අවසාන වශයෙන් නැවත නැවතත් මම පුන පුනා 2771980ක් අපට ශක්තිය ලබා දුන්නා තාමත්ම සුළු කාලයක් තුළ මාස දෙක තුනක් තුළ ඒ හයිය ලබා දීලා මන්ත්‍රී ආසන 54කින් පිදුම් ලබන්නට ලැබීම ගැන අපි ඉහළින්ම සතුටු වෙනවා. ඒ ශක්තිය ලබා දුන්නු ලංකා වාසී සියලුම දෙනාට ඒ කැපකිරීම කරපු සියලුම දෙනාට මම පැහැදිලි පණිවිඩයක් දෙන්න කැමතියි. ඉදිරි වසර කිහිපය තුළ ඒ කාලවකවානුව තුළ අලුත් ආණ්ඩුවක් ජනතාවාදී ආණ්ඩුවක් හදවතක් ඇති ආණ්ඩුවක් ජනතාවට සිතසාලසන රට ශක්තිමත් කරන සංවර්ධිත රටක් බිහි කිරීමේ වගකීම අපි බාරගන්නට සූදානම්. ඒ වගේම ඉදිරියේදී තිබෙන පළාත් සභා පළාත් පාලන ආයතන අභියෝගවලට අපි මුහුණ දෙන්නටත් සූදානම්. රටේම පළාත් සභා පළාත් පාලන මන්ත්‍රීකම් දරපු දරණ සියලු දෙනාටම කියන්න කැමතියි අපි ලෑස්ති ඔබ සියලු දෙනාම තම විවෘත ආරාධනාවක් කරලා සම්බන්ධ නොවුණු සියලු දෙනාට සමග ජන බලවේගයත් සමග අත්වැල් බැඳගෙන ඉදිරි මැතිවරණ ක්‍රියාවලියන් ඉතාමත්ම ජව සම්පන්නව කැපකිරීම කරලා ශක්ති සම්පන්න ජනතාවට සමීප වෙන්නට පුළුවන් උපරිම ආකාරයට සමීප වෙලා ඒ ගමන ජයග්‍රාහී ගමනක් කරන්නට අපි කටයුතු කරනවා. පළාත් සභා මන්ත්‍රීවරුනි පළාත් පාලන මන්ත්‍රීවරුනි සමග ජන බලවේගය අර වෙන විකල්පයක් ඔබ සියලු දෙනාටම නැහැ. මැතිවරණ ප්‍රතිඵල වලින්ම එය බොහෝ ලෙසින් තහවුරු වුණා. කරුණා කරලා දැන්වත් අපිත් සමග අත්වැල් බැඳගෙන රට ගොඩනගන ජයග්‍රාහී ගමන ක්‍රියාත්මක කරමු කියලා මම යෝජනා කරමින් 2771980ටම අපේ හදපිරි ප්‍රණාමය ගෞරවයේ කෘතඥතාවය පුද කරමින් ජයග්‍රාහී මාතෘභූමියක් අපි හැමෝම අත්වැල් බැඳගෙන ගොඩනගමු කියලා ප්‍රකාශ කරනවා.